2019 ලෝකසලාම් ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ තියෙද්දි තරඟ ගණනාවක් වර්ෂාව නිසා අත්හැරදාන්න සිදු වුණේ වර්ෂාව වැටුණට පස්සේ පිටිය තෙත බරිත බව නිසා. එංගලන්තයේ එහිමුනේ ලෝකයේ හොඳම තාක්ෂණයේ තියෙන රටක් ලෝකසලානේ වගේ ඉහළ මට්ටමේ තරගාවලියකට වෙලා තිබුණු සූදානමක් එක්ක. එහෙම සූදානම් වෙලා පිටිය වහගන්න බැරි වුණු එංගලන්තයට වැඩිය ලංකාවේ තනතිලි ආවරණය කරන බලකාය මොනතරම් වටිනා සේවයක් කරනවද කියන දේ පෙන්නපු තරගයක් බවට LPL 4 වෙනි තරගයේ පත් වුණා. සවස ඇදහැරුණු වැස්සේක සම්පූර්ණයෙන් වහලා දාපු පිටියේ සම්පූර්ණ ආවරණ අයින් කරලා සාර්ථක තරගයක් පවත්වන්න මහන්සි වුණු හම්බන්තොට පිටිය බාර සේවක පිරිසේ මහන්සි එක්ක ආරම්භ වුණු තරගයේ ජය ගන්න සමත් වුණේ කලම්බු කිංග්ස් කණ්ඩායම. තරගයේ කාසිපාසියේ පරාදුණු කොළඹ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක ප්‍රතිකරුව විදිහට පිටියට ආවේ ඇන්ඩ්‍රූ රසල් එක්ක තාක්ෂිලද සිල්වා. තරගයේ තමන් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට දීපු උසස් වීමට උපරිම සාධාරණයක් කරපු රසල් කොළඹ කණ්ඩායමේ ඉනිම පන්දු අර 5කදී ලකුණු 96කට අරගෙන ගියා. රසල් ලකුණු 65ක් ලබා ගත්තේ පන්දු 19කට විතරක් මුණ දීලා 6 පාර 4කුත් 4 පාර 9කුත් එක්ක. රසල්ට හොඳ සහයක් දුන් ලොරි එවන්ස් පන්දු 10කදී ලකුණු 21ක් ලබා ගන්න සමත් වුණා. පන්දු වේදී මේ තරගාවලිය නියෝජනය කරන වේග පන්දු යවන්නන් අතරින් මේ වෙද්දී වඩාත්ම T20 රටාවට ගැලපෙන ක්‍රීඩකයා විදිහට ඉස්සරහින් ඉන්න මොහමඩ් අමීර් පන්දු අර 2 අවසන් කළේ ලකුණු 46ක් දීලා. ලකුණු 97ක අමාරු ඉලක්කයක් හඹා යන්න පිටියට ආවේ දනුෂ්ක ගුණතිලක එක්ක අෆ්ගනිස්තාන ප්‍රහාරාත්මක ප්‍රතිකරු හසරුල්ලා සසායි. හැබැයි ගාලු කණ්ඩායමට ලබා ගන්න හැකියාව ලැබුණේ ලකුණු 62ක් විතරයි. ඒ කඩලු දෙකක් බිඳ වැටිලා. ඒ ලකුණු 62කින් ලකුණු 30ක් දනුෂ්ක ගුණතිලක ගන්නේ පන්දු 15කට මුහුණ දීලා. කොළඹ කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම පන්දු ආරය යවපු අශාන් ප්‍රියංජන පන්දු ආරයේ ලකුණු 1කට යවන්නේ කඩුල්ලකුත් දවාගෙන. ඒ වගේම උදානත් පන්දු ආර 2 ලකුණු 33කට යවන්න සමත් වෙනවා. තරගයේ ලකුණු 34ක ජයක් කොළඹ කණ්ඩායමට ලැබෙද්දී තරගයේ වීරයා බවට පත් වෙන්නේ සම්පූර්ණයෙන්ම තරගයේ තමන්ගේ අතට අරගෙන නිදි මරාගෙන ක්‍රිකට් බලන්න රූපවාහිනී ඉස්සරහට වෙලා හිටපු ප්‍රේක්ෂකයන්ගේ කැපවීමට උපරිම සාධාරණයක් කළ ඇන්ඩ් රසල්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් සපිරි තවත් අලුත් YouTube කින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.